සුබ සන්ධ්‍යා වේවා මා සමගේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ මා හිතන්නේ අද දවස උදේ 8:30 සිට 3:00 කාල වෙනකම් කාලේ ගියා දැනුනේ නැහැ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ විදුහල්පතිතුමියට මේ වගේ අවස්ථාවක් අපිට ලබා දීම ගැන මේ අද දවස මම හිතන්නේ මම නම් සහභාගී වුණේ ඒතරම් සතුටකින් නෙමෙයි කියන්නේ මොකද මම හිතුවා ඒක අර තවත් එක දේශනාවක් දේශනයක් තමයි කියලා නමුත් අදහස ටිකක් සම්පූර්ණ ටිකක් වෙනස් වුණා මම හිතන්නේ අනිත් ගුරු මණ්ඩලයේ කිත් අදහස වෙනවා ඇත්තේ ඒකම වෙන්න ඕනේ අත්තනායක විශාන්ත අත්තනායක මහතාණෙනි ඔබතුමාට ගොඩාක් ස්තුතියි අද දවසේ අපේ ගුරුවරුන්ගේ මනස ටිකක් හරි මේ වගේ සුවදායක කරාට මොකද අපි ඇත්තටම ඉන්නේ අර කිව්වා වගේ උදේ පාන්දර නැගිටලා බොහොම වේගවත් ගමනක තමයි අපි ඉන්නේ උදේ ගෙදර දරුවන්ගේ වැඩ කරලා මහත්තයාගේ වැඩ කරලා ගෙදර සියලු කටයුතු අවසන් කරලා අපි පාසලට එන්නේ තවත් කර්තව්‍යයක් සඳහා ලිපිගොනුත් එක්ක නෙමෙයි දරුවොත් එක්ක බොහොම පණ තියෙන ප්‍රාණ ජීවයක් එක්ක තමයි අපි වැඩ කරන්නේ ඒ වැඩ කළාත් මම හිතන්නේ අපිට අපේ ගෙදර තිබිච්ච වෙහෙස නිවා ගන්න හම් වෙන්නේ නැහැ නමුත් ඒ දරුවොත් එක්ක ඉන්නකොට ගොඩාක් දුරට අපේ තියෙන ප්‍රශ්න අපිට අමතක වෙනවා ලෙඩ රෝග මම හිතන්නේ මම ලෙඩ රෝග කියන්නේ මම කොලෙස්ටරෝල් පේෂන් ඇති වුණා ශාරීරික වෙනත් ආබාධ තිබුණත් මම හිතන්නේ පාසලට ආව පස්සේ මට නම් කිසිම දෙයක් මතක නැහැ හොඳට බොහෝ දුරට මම හිතන්නේ වයිසින් අපේ වැඩිම ගුරුතුමිය අපේ කුසුම් ටීචර් මම හරි අද දවසේදී මම දැක්කා එතුමියගේ ක්‍රියාකාරීත්වය එතුමිය ඇත්තම ක්‍රියාකාරීත්වය මම හිතන්නේ ඒ වගේ වයස මුහුකුරා ගියාට අපිට වයස ප්‍රශ්නයක් නෙමෙයි අපේ රෝස් ගුරුතුමිය හොඳට මේ වසරේ විස්රාම යනවා නමුත් මම හිතන්නේ අපිට වයස ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපිට දැනෙනවා දන්නව දැනෙනවා ඉතින් ඔබතුමාට ගොඩාක් ස්තුතියි අද දවස අපිට ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න මොකද මම හිතන්නේ අද මම ඇත්තටම මම බලාපොරොත්තු වෙලා මේ මොන හරි අපි මේ දරුවන්ට දෙන්න යනවා කියලා නෑ ඒක නෙමෙයි උනේ මම හිතන්නේ අපේ මනසයි අද ක්‍රියාකාරී වෙන්නේ ඒක තමයි මං කිව්වා ආවේ වෙන මනසකින් මෙතනට මම යන්නේ වෙන මනසකින් අපි ඇත්තටම ඔබතුමා එක්ක විදුහලේ අඩුපාඩු කතා කළා නෙමෙයි මම එස්හායි ක්‍රියාත්මක කරපු සම්බන්ධකාර ගුරුතුමිය විදියට මම දන්නවා අපි මුලදී අපිට අපේ ගුරු මණ්ඩලේ හරි අමාරු වුණා එක තැනකට ගන්න නමුත් සතුටුයි කියන්නේ අපිට ප්‍රථම ස්ථාන ලැබෙන්නේ එක හේතුවක් වුණා අපි 23ම එකම තැනක හිටියා ඒකයි අපිට පුළුවන් වුණේ එකම ඇඳුමක් ඇඳලා එක උත්සවයකදී පෙනී සිටින්න මම හිතන්නේ ඒකේ හැමෝම අගය කළා ඉදත් ඒක ජයග්‍රහණයට එක හේතුවක් වුණා මොකද එහෙම කිසිම පාසලක නැහැ කිව්වා මේ වගේ එකම ඇඳුමකින් සියලුම නියෝජනය කරන්න පුළුවන් වීම ඉතින් මම හිතන්නේ අපිට යන්න ලොකු ගමනක් තියෙනවා විදුහල්පතිතුමිය ඇති වාසනාවන්තයි මම කියන්නේ මම මේ අපි ගැන කියනවා නෙමෙයි අපේ ගුරු මණ්ඩලේ මම වැඩ කරපු ගුරු මණ්ඩලයත් එක්ක බලනකොට මේ ගුරු මණ්ඩලේ ඇත්තටම පාසලේ දරුවෝ වාසනාවන්තයි ඒ මොකද බොහොම කැපවීමක් කරන අපිට නැහැ නිදහසත් අපිටම කතා කරන කාලයක් ලැබෙන්නේ නැහැ එකඟයි අපි බොහොම චූටි වෙලාවක් හම්බුණ හලෝ කොහොමද කිව්ව දුහන සමහරට අපි හවස ඉස්කෝලේ යන යනකොටයි මම දැන් චිත්‍ර ටීචර් නේද ආ ඔයා ආවද කියලා දකින්නේ එහෙම මනසක නෙවෙයි අපි වැඩ කරන්නේ නමුත් මං හිතන්නේ ඒ තුල අපි ගොඩාක් වැඩ කරනවා ඉතින් මේ දරුවන්ට මේ දේ යන්න මං හිතන්නේ අපි අර ලිව අඩුපාඩුත් අපේ ක්‍රියා අඩුපාඩුත් අවම වෙනම නම් මං හිතන්නේ මේ දරුවෝ මීට අතට වාසනාවන්තයි මං හිතන්නේ අපේ ගුරු මණ්ඩලයේ 23ම එකවගේ වැඩ කරන අය ඉතින් ඔබතුමා ಅದ ඇවිල්ලා කලේ ඒ එකවගේ ඉන්න අයට තව චුටි ශක්තියක් ලබා දුන්නා ඔබතුමාට ගොඩාක් ස්තුතියි ඔබතුමා මෙහෙ වූ වර්ල්ඩ් විෂන් ආයතනයට මගේ ස්තුතිය පිරිනමනවා ඒකම අද මම හිතන්නේ අපේ කාලේ ගියා අපිට දැනුනේ නැහැ කාටවත් යන්න උවමනාවක් නැහැ වගේ වෙනදාට අපි ඉවර වෙද්දී යන්නේ කොයි වෙලාවෙද නමුත් නේද ටියෝජි ටීචර් අද යන්න කිසිම ඕන කමක් නැහැ ඒ මම හිතන්නේ ඔබතුමාගේ දක්ෂතාවයක්
एकम मंगताने बैंक एचडीएफसीसी बैंक वटा वैरिशन आयते डन नेवत स्तुति वंदना यो एकम मंगताने विदुहल पति तुम्हें डन ओने अभी व्याम ताले एक टक गेन एक वेन नहीं थी तुम्हें आधे दावे स्कूले बाला आगे ने दरु बाला आगे ने अभी वो मित्र टू एम कदर नेतंग अपे सीएलओ पावतील का वशता इवतला या पिटे सेवे कराने के ने इतनी मांग की तानो बतुमार नवते स्तुति वांत में ने वाह अपे आधे दावे से थी अपे मानस निराश करना एक कम ओबट सहाय अनिता गुरु मान में नवता तो तुम्हारे स्तुति वांत में स्तुति।